SA20 තරගාවලියේදී පාල් රොයල්ස් කණ්ඩායම සහ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම අතර තරගය ඊයේ දිනේදී පැවැතුණා. තරගයේ කාසිය වාසිය දිනාගත්තේ පාල් රොයල්ස් කණ්ඩායමයි. ඔවුන් තීරණය කරා ප්‍රථමයෙන් පන්දු යැවීමට යනුව ප්‍රථමයෙන් පන්දුවට පාර දීමට පිටියට බැමිණේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම. පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 226ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් වුණා. එහිදී ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමට ඉඩා කරන ශ්‍රී ලාංකීය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පන්දු 41කදී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස්ගේ එම ඉනිමට 4/5 8ක් සහ 6/4 4ක් ඇතුළත් වුණා. ලකුණු ලබා ගැනීමේ වේගය 195.12 ලෙසයි සටහන් වූයේ. කුසල් මෙන්ඩිස්ගේ මෙම දක්ෂතාවය ඉතා සුවිශේෂී ඉනිමක් ලෙසයි හඳුන්වන්නට පුළුවන් වන්නේ. කොලින් ඉන්ග්‍රම් ලකුණු 41ක් ලබාගතා. විල් සෝල්ට් ලකුණු 39යි. පන්දු යැවීමේදී පාල් රොයල්ස් කණ්ඩායමේ ලොංගි ඉංගිඩි කඩුලු 2ක් දවාගත්තා. ඇන්ඩිලේ ෆිලුක් වායෝ සහ කෝඩි යූසප් කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට බැමිණි පාල් රොයල්ස් කණ්ඩායමට පන්දු වාර 20 තුල කඩුලු 9ක් දැන් ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. එහිදී ජෝස් බට්ලර් පන්දු 45ක් තුල ලකුණු 70ක් ලබාගතා. ඔහු සමත් වුණා ඉතා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කිරීමට. ඔයින් මෝගන් ලකුණු 24යි. පෝල් ස්ටර්ලින් ලකුණු 19ක් ලබාගතා. පන්දු යැවීමේදී ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ යෙමි නීෂම් කඩුලු 3ක් තවා ගැනීමට සමත් වුණා. අඩිල් රෂීඩ් සහ මයිකල් ප්‍රිටෝරියස් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව මෙම තරගය ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම ලකුණු 59කින් ජය ගැනීමත් සමග තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්වීම ඉතා සුවිශේෂී සිදුවීමක් ලෙසයි සඳහන් කරන්නට පුළුවන් වන්නේ. නවතම ක්‍රීඩාතරතුරු දැනගැනීම සඳහා සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න අපගේ YouTube නාලිකාව ලංකන් ක්‍රික් මීඩියා සමගින්.